අයිබෝන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල රාජ්‍ය සේවකයන් අද සිට වැඩ එන්නත්කරණය දියත උයනේදීත් පැය 24 පුරා නිෂාඩ්ගේ නිවසේදී තවත් තරුණියක අතවරයට ලක් වූ බවට තොරතුරු පාටලි ඇතුළු තුන්දෙනෙකුට එරෙහි නඩුව ලබන මාස 15 ෆයිසර් සහ මොඩර්නා මිල ඉහළට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරිය කටයුතු කිරීම අද සිට ආරම්භ කෙරුණා බොහෝ රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවකින්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක්ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ कोविड-19 පැතිරීම පාලනය කිරීම සඳහා සීමිත කාල සීමාවක් චක්‍රීය පදනමින් කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදු කිරීමට අදාළව නිකුත් කර තිබූ චක්‍රලීක අවලංගු කිරීමට පසුගියදා කටයුතු කෙරුණා ඒ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි සාර්ථක ලෙස එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමගයි රාජ්‍ය කාර්යයන් බිඳවැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මෙම ක්‍රියාමාර්ගය ගෙනුණා राज्य सेवे सामान्य परिधि पवत्वागन यामेदी दुरस्त भावे आरक्षा किरीम मुआवरण पेलदीम दैत पिरिस्तु किरीम वेनी सौख्य पुरुदु पवत्वागन याम अनिवार्य वनवा यम राज्य निर्धारियेको निरोधायनेट लक्वेत्नाम एम कालसीमावतुल संपूर्ण वेटुप्लवादीमाक सिदु वनवा निरोधायन नीति उल्लंघने किरीम निसा निरोधायने सिदु वन्ने नाम एम सहने हिमि वन्ने नह බතරමුල ප්‍රදේශයේ ආයතන රසක රාජ්‍ය සේවකින් බොහෝ දිනක සේවයට වාර්තා කර ඇති ආකාරය මෙලෙස දෙක ගැනීමට ලැබුණා. රජයේ කාර්යාල කටයුතු සාමාන්‍යකරණය කිරීම සහ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ඇරඹීමත් සමග සියලු දෙනා නිරෝධායන නීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බව පොලිසිය අවධාරණය කරනවා. රජයේ සේවේවත් පුද්ගලික සේවේවත් අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවට පැමිණෙන අවස්ථාවලදී යම් හේකින් පොලිසිය ඔබෙන් රාජකාරී හඳුනුම්පත ඉල්ලා සිටියොත් ඒ කරුණාකර ලබා දීමට කටයුතු කරන්න පොලිසිය විසින් එවැනි අහඹු පරීක්ෂණ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව පුද්ගලික ප්‍රවාහන සේවා ආශ්‍රිතව සිදු කරන්නට පුළුවන්. අද දිනේදී මෙම සේවකීන් මහජනතාව ප්‍රවාහනය කිරීමේදී බස් රථවල අයිතිකරුවන්, රියදුරන්, කොන්දොස්තරවරුන් හෝ සහායකයින් නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් අනුව මගින් රැගෙන යාමට කටයුතු කළ යුතුයි. මගින්ටද මේ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා. මේ ඉන්නත් ස්ථාන කරා ගමන් කරන පුද්ගලින්ටද ඒ සඳහා බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙන ලෙසට පොලිස් මූලස්ථානයේ විසින් සියලුම පොලිස් ප්‍රධාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොදු ප්‍රවාහන සේවා මගින් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාවාර්ග ගැනීමේ උපරිම වගකීම ප්‍රවාහන අංශවලට පැවරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියුක්ත අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අධික තදබදයක් සහිතවයි පොදු මගී ප්‍රවාහනයේදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් භාවිත කරන්නේ. මම හිතනවා මේ ප්‍රශ්නෙට අපි දිගින් දිගට සාකච්ඡා කිරීම තේරුමක් නැහැ. මොකද ප්‍රවාහන මාධ්‍යංගල සෙනග එක්රැස් වෙනවාය කියන එක හැමදාම කතා කරන දෙයක්. නමුත් ඒකට සෞඛ්‍යයට විසඳුමක් සපයන්න පුළුවන්කමකුත් නැහැ. මිනිස්සු මේ වෙලාවේ එකතු වෙලා ගිහිල්ලා පොකුරු හැදීමට ඉඩ දීලා සෞඛ්‍යයට ඇඟිලි දික් කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒ වගකීම ඒ කාර්ය මණ්ඩලයේ ගෙන්වීමට කටයුතු කරන ආයතන සහ ඒ ප්‍රවාහන පහසුකම් සපයන ආයතන එකතු වෙලා කටයුතු කරන්න සෞඛ්‍ය සේවාවම මේ වෙලාවේ එක පැත්තකින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කරලා තියෙනවා තව පැත්තකින් අපි මේ එන්නත් කිරීමට වෙන් කරලා තියෙනවා ඒ ඇස්සේ සෙනග හසුරවන්නත් සෞඛ්‍ය සේවාවම යෙදුනොත් මම හිතනවා මේක කරගෙන යන්න බැරුව යනවා ඒ වගකීම අපි සියලු දෙනාගේම අතට ගැනීම තමයි මගේ හිතේ වැදගත් වන්නේ පොදු ප්‍රවාහන භාවිතයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව දුම්රිය සාමාන්‍ය අධිකාරී වරයාද පෙන්වා දෙනවා දැනට අපට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමගේ උපදෙස් ලබා දීලා තියෙන්නේ රාජකාරී සඳහා පැමිණ රජ සේවකයන් සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් පහසුව සපයන ලෙසයි අද දින දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර් පළාත් දුම්රිය ගමන් වර්ග 15ක් පමණ උදෑසන ධාවනය සඳහා යෙදීමට කටයුතු කළා මෙම සතිය ඇතුළතත් ලබන සතිය වන විට මගී අවශ්‍යතාවය අනුව ගමන් ගන්නා දුම්රිය ගමන් වර්ග ප්‍රමාණය වැඩි කිරීමට මම අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා අපි ලබා දී ඇති පහසුකම භාවිතා කිරීමේදී රජයේ මගෙන් ලබා දී ඇති සෞඛ්‍ය නියෝග අනුගමනය කරමින් කටයුතු කරන සමා ඉල්ලා සිටිනවා මේ අතර ජනතාවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා ඔබ
කෝච්චිය තිබුණා. එහෙම දෙයක් කාටත් ප්‍රයෝජනයි නේ. කෝච්චිය තරම් පහසු වාහනයක් නැහැ. හැමදාම රට වහගෙන ඉන්නත් බෑ. ඒකෙන්ද මේ රටක් ගිනියන්නේ වෙයි. ජනතාව දැනගන්න ඕනේ සෞඛ්‍ය ප්‍රදේශ ගැන රැකියාව කරගෙන ඉන්න. තෙරපිලා ඉන්නේ කට්ටිය. හිටගෙන එනවා ඉතින්. සීට් ගන්න නෙමෙයි. බරපතල තත්ත්වයක් තියෙන මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ. රට විරුද්ධ කරන්න ඕනේ. සංචරණ සීමා එහෙම පවතින්න ඕනේ. රට කාලෙක විරුද්ධ කරා හරි සතුටුයි. අර කොටත් බයිනවා වාහන කොටත් බයිනවා. එහෙම හරියන්නේ නැහැ. අපි පරිස්සම් වෙන්න ඕන. කොරෝනා තත්ත්වේ අඩු කරගන්න අපි තම සැලකිලිමත් වෙන්න ඕනේ. රට විවෘත කිරීම නම් ඇත්තටම සන්තෝෂයි. ඔව් ඉතින් සෞඛ්‍ය ආසකම වේද අනුගමනය කරන්න කියලාද අපි ඔක්කොම නගින්න කියන්නේ බස් වලට. සතුටුයි ඉතින් විවෘත කිරීම ගැන ජනතාවට. රජයට දක් කරන්න බෑ. අපේ අතේ තමයි මේක වැඩේ වැඩිදුරටම තියෙන්නේ. ආරම්භ කිරීම හොඳයි. ඉතින් ඔය ව්‍යාප්තිය තමයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි අනුගමනය කරමින් යනවා නම් අවුලක් නෑ මේ රට විවෘත කිරීම. විවෘත කරපේක් ගන්න නම් හොඳයි. ඒ වුණා සීමා කරන්න ඕනේ මීට වඩා මිනිස්සු එළියට බැහිම අඩු කරන්න ඕනේ. මිනිස්සු පොරකකා බස් වල නගින කොට අපිට රණ්ඩු වෙන්න බෑ. මාස් දාලා එනවා. සීට් ගන්නට කියන විදිහට නම් මේ ගෙනියන්න බෑ. විවෘත නොකරත් බෑ කරලත් බෑ නේ. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම විහාර මහදේවී උද්‍යානයේට අමතරව දියත උයනේදීද අද සිට පැය 24 පුරා ක්‍රියාත්මකයි. ෆයිසර් එන්නත් මාත්‍රා 104,000ක්ද අද දිවයිනට රැගෙන එනු ලැබුවා. මේ අතර ඊයේ දිනේදීද අකණ්ඩව 4 වන දිනටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව පසු කළා. කොරෝනාවට එරෙහි කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව මේ වන විට 99,44,683 දෙනෙකු ලබාගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 21,54,206. කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ එන්නත් කරන කටයුතු අද දිනේද ක්‍රියාත්මකයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් විහාර මහදේවී උද්‍යානයේදී ඊයේ ආරම්භ කෙරුණා. විශාල පිරිසක් මේ වන විටත් එන්නත ලබා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පැය 24 පුරා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමේ තවත් මධ්‍යස්ථානයක් අද ආරම්භ වුණේ බත්තරමුල්ල දියතු වෙන මධ්‍යස්ථානයේදී. පළමු මාත්‍රාව ලබාගෙන ඇති ඕනෑම අයෙකුට මෙම ස්ථානයේදීද දෙවන මාත්‍රාව ලබාගත හැකි. හෙට සහ අනිද්දා දින දෙක තුරදීද පැය 24 පුරා එන්නත් කරන වැඩපිළිවෙල මෙම මධ්‍යස්ථානවලදී ක්‍රියාත්මක වෙමින් අනවශ්‍ය කලබලයකින් තොරව පැමිණ එන්නත් ලබා ගන්නා ලෙසයි යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ. ඊයේ දිනේදී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ දෙවන මාත්‍රේ ලබා දීමට ආරම්භ කරන ලැබුවා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් පැය 24 පුරා පවත්වාගෙන යනු ලබන එන්නත් කරන මධ්‍යස්ථානයක් ඊයේ දිනේදී විහාර මහදේවී උද්‍යානයේදී ආරම්භ කරන ලැබුවා. අද උදෑසන 5 පමණ වෙන විට එම එන්නත් කරන මධ්‍යස්ථානයේ පමණක් එන්නත් 19,075ක් පමණ එන්නත් කරණය කිරීමට හැකියාව ලැබිලා තිබෙනවා. දැන් හමුදාවේ මේ මහත්තුරු හරි පිළිවෙලට මේක කරනවා. හරි සතුටුයි. හරි ඉක්මනට අපේ වැඩෙත් කරගත්තා අපි. අපි බයේ හිටියේ දැන් අපිට දෙවෙනි එක හම් වෙන්නේ නැද්දෝ කියලා. ඒ දෙවෙනි එකක් අවශ්‍ය වෙනවා. පස්සේ කොහොමද ජනාධිපතිතුමාගේ උත්සාහය නිසා මේක සාර්ථකව අපිට මේ හිතේ හැටියට අපිට සිද්ධ වුණා. Army has done an excellent job. Very well maintained, very courteous. තම සතුටුයි. හොඳට සංවිධානය කළා තියෙනවා. කිසිම කරදරයක් නැහැ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සහ යුද හමුදා රෝහලේදීද එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතේ මාත්‍රා 104,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් යානයකින්. එම එන්නත්තුගේ නාරහම්පිට ජාතික රුධිර පාරවිලේනේ මධ්‍යස්ථානයේහි අධිශීතකරණවල තැන්පත් කිරීම සඳහා එම අවස්ථාවීම රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ. මීට පෙරද ෆයිසර් එන්නත් මාත්‍රා දිවයිනට රැගෙන එනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමා අපිට දීපු අභියෝගය තමයි අගෝස්තු මාසයේ අවසන් වෙනකොට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් කරන්නේ නිමා කරන්න කියලා. අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ඒ වගේම ආරක්ෂක අංශවල සහයෝගයෙන් අපිට දීපු ඉලක්කය ඒ අදාළ දිනයටත් පෙර නිමා කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මේ අවුරුදු 30ට වැඩි උදවිය එන්නත් කරන්නේ නිමා වෙනවත් එක්කම අපි අවුරුදු 18 සහ 30 කාණ්ඩයේ අයට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා 140,000ක් ලබන සතිය තුල අපේ රටට ලැබෙන નિયમિતයි. සති 4කින් තමයි සයිනෝෆාම් එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දෙන්නේ. නමුත් මේ පිළිබඳ පරීක්ෂණ කරපු අය නිෂ්පාදකයෝ අපිට දැනුම් දීලා තියෙනවා සති 3කින් උනත් දෙවනි මාත්‍රාව ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැනත් අපි අවධානය යොමු කරනවා.
විනත් වෛරස් ආසාදන වලට මින් කොරෝනාවටද වාර්ෂිකව ලබා දෙන එන්නතක් ලබා දීමට අධ්‍යනයක් සිදු කරන බව විශේෂඥ වෛද්‍ය හේමත හේරත් මහතා පවසනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වගේම එහා සමාන රෝග ලක්ෂණ ඇති කරන වෛරස් බොහොමයකට සෑමවත් අවුරුද්දකම වාර්ෂිකව එන්නත් කිරීම මේ දක්වාත් කරගෙන ගිය සාමාන්‍ය පිළිවෙත. මේ අලුත් වෛරසයටත් එවැනි එන්නතක් කිරීම විද්‍යානුකූලව දැනට තියෙන මේවාවල අනුව එහෙම වෙන්න ඉඩ තියෙනවා. මේ පිළිබඳව අවශ්‍ය කරන දත්ත මේ දක්වා එකතු වෙමින් පවතිනවා. කාලයක් ගත වෙනකොට කොයිතරම් දුරට ප්‍රතිශක්තිය ගොඩනගෙනවාද ඒ කාලයට තිබෙන වෛරසයට ගැලපෙන පරිදි එන්නත් ලබා දීම මේ වෛරසය සඳහාත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ සෛද්ධාන්තිකව තිබෙන නිසා ලැබිලා තියෙන තොරතුරු අනුව බොහෝ රටවල් තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම හෝ වාර්ෂිකව බූස්ටර් ඩෝස් එකක් කියලා ඒ අමතර මාත්‍රාව ලබා දීම ගැන සලකලා බලනවා. ලංකාවේ ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම තමයි ඉදිරියේදී ලැබෙන දත්ත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කෙරෙනවා ඇති. කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිතුමා කළ දැනුම් දීමකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තුල එම කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ දිසාලේකම් ප්‍රදීප් යසරත් මහතා මේ බව සඳහන් කළා. සමහර පිරිසක් මේ එන්නත් ලබා ගැනීම මැලිකමක් දක්වන බව රජයට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් සියලුම දිසාපතිවරුන් සහ ගරු ආණ්ඩුකාරතුමන්ලා කැඳෙව්වා ජනාධිපති කාර්යාලයට. එහිදී උපදෙස් දුන්නා මේ එන්නත් කරණය කර නොමැති පුද්ගලයන් පිළිබඳව අපි සමීක්ෂණයක් කරමු කියන එක තමයි කරේ. ඒ අනුව අපි මේ වෙනකොටත් මේ සමීක්ෂණය කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීදාරි වසම් 557 ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13 කම ක්‍රියාත්මක කරන්න සියලුම විධිවිධාන යොදලා තිනවා. අවුරුදු 60ට වැඩි යම්කිසි පුද්ගලයෙක් එන්නත මෙතෙක් ලබාගෙන නොමැතිනම් ඒකට හේතුව කුමක්ද කියන එක පිළිබඳව විමසා බලන්න මේ සමීක්ෂණයේදී බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2510ක්. ඉන් 20 දෙනෙකු විදේශ රටවල සිට පැමිණි අයයි. ඊයේ දිනේදී රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 398ක්. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 311349ක්. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 27998 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 278910ක්. පෙරේදා තහවුරු කරගත් බවට ඊයේ වාර්තා කළ මරණ සංඛ්‍යාව 67ක්ද සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4508 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී සිදු කර ඇති PCR සංඛ්‍යාව 19102ක්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 5365ක් ඊයේ සිදු කර තිබෙනවා. ගුරු විදුහල්පති ගැටලුව निराකරණය කිරීම සඳහා යෝජනා අද පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට යොමු කරන බව අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අද කැබිනට් මණ්ඩලය අවශ්‍ය පහට රැස්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ගේ වැටු ප්‍රශ්න විස්තර සහිතව සාකච්ඡා කරලා සෑම ඇත්තත්ම ගැන සිතලා උපරිම උත්සාහයක් අපි දරනවා මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම. පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී මේ සාකච්ඡාව ආරම්භ වුණා. හැබැයි අපි හිතුවා තව ටිකක් කල් ගත්තොත් හොඳයි කියලා. මේක සවිස්තරව සලකා බලලා නිගමනයකට පැමිණීම සඳහා. මේ අතර රාජ්‍ය සේවය සඳහා නිකුත් කළ චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල අද සිට සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ලිපියක් නිකුත් කර තිබුණා. සියලුම පළාත් කලාපීය ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යන සේවකයන් රාජ්‍ය සේවය සඳහා නිකුත් කළ චක්‍රලේඛයට අනුව කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී තිබුණේ. කෙසේ වෙතත් මෙම නිවේදනය සමග එකඟ නොවනු බවයි ලංකා ගුරු සේවා සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ. මේ ක්‍රියාමාර්ගයේ පෙරට ගන්නකොට පෞගිය අඟහරුවාදා අග්‍රාමාත්‍යවරයා අපිට පොරොන්දු වුණා අද දිනේදී කැබිනට් පත්‍රිකාවක් දාලා මේ ගැටලුවට විසඳුමක් ලබා දෙනවා කියන කාරණාවත් එට දිනේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරනවා කියන කාරණාවත් එවැනි පසුබිමක මේක සම්පූර්ණ කුමන්ත්‍රණකාර ලෙස අරගලය මොට කිරීමේ ක්‍රියාවක් අද පිළිතුරක් දීලා දෙනවා ගුරුවරු මේ චක්‍රලේඛය මේ නියෝගය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරමින් අපි අධ්‍යාපන ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නා අද දිනේ අපි මේ පාසලට පැමිණීමේ ක්‍රියාවලින් ඉවත් වෙනවා කියන කාරණාව
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක මීයාමේ සිද්ධියට අදාළව ප්‍රකාශ 40ක් පමණ මේ වන විට සටහන් කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. මීට පෙරද 22 වෘදේ කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ. විද්‍යාත්මක තාක්ෂණික හා පරිශුනීය සාක්ෂි මගින් ඉස්මතු වූ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඊයේ දිනේදී ප්‍රකාශ දෙකක් සටහන් කරගෙන තිබෙනවා. විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් මගින් මරණ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ. එම මඩුල්ලේ වාර්තාව ඉදිරියේදී ලබා දීමට නියමිතයි. මෙම දැරියට පෙර තවත් කාන්තාවන් දස දිනක පමණ 2009 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කර තිබෙනවා. මෙම කාන්තාවන්ද රැගෙන විත් ඇත්තේ එකම තැරව්කරු බවයි පරීක්ෂණවලදී අනාවරණය වුණේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු මේවන විට මියගොස් ඇති බවද විමර්ශනවලදී හෙළිවුණා. ඒ අනුව ඉතිරි 8 දෙනාගේ ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කළා. එම නිවසේ සේවය කළ 29 හැවිරිදි කාන්තාවක් කැලණි ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටියදී සොයා ගැනීමෙන් පසු ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව හෙළි වූයේ රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා අතෙන් ඇයටද ලිංගික අතවරයක් සිදු ඇති බවයි. 22 හැවිරිදි කාන්තාවකටද අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ දිනේත් කැලණි ප්‍රදේශයේ දැනට රැකියාවක් කරන 2009 සහ 2010 වර්ෂයේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ 29 හැවිරිදි තැනැත්තියගේ ප්‍රකාශයක් සටහන් කරනු ලැබුවා. ඇය ප්‍රකාශ කරන්නේ ඇයට මෙම බොරැල්ලේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී යම් ලිංගික අතවරයක් සිදු බවට. එම අතවරයේ සිදු කර ඇත්තේ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් බව අනාවරණය වී තිබෙනවා. දැනට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව තිබෙන්නේ. ඒ අනුව මෙම දිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. තවදුරටත් ඊට සම්බන්ධිත අනිකුත් කාන්තාවන්ට සිදු ලිංගික හිංසන අතවර හෝ වෙනත් ක්‍රූර ක්‍රියා තිබේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ඉශාලිනී ජූඩ් දැරියට සාධාරණ ඉටුකරන ලෙස බල කරමින් භගවන්තලාව බුගවාන වතුයායේ කම්කරුවන් පිරිසක් අද දිනේද උද්ඝෝෂණයක නිරත වුණා. සැකකරුවන්ට අධිකරණයේ හමුවේ උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ. හිටපු අමාත්‍ය පාටලී ට්‍රම්පික රණවක මහතා ඇතුළු වෙත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. 2016 වසරේ පෙබරවාරි 28 වනදා වැලිකඩදී අපරීක්ෂාකාරීවරිය පදවා සංදීප් සම්පත් නැවති තරුණයෙකු බරපතල එරිය අනතුරකට ලක්කොට ඊට අදාළ කරුණු වසන්කොට අසත්‍ය සාක්ෂිගේ තිබ ඇතුළු චෝදනා සම්බන්ධෙනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. එහි විත්තිකරුවන් වන පාටලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරල් ලෙස සේවය කළ දිලුම් තුසිත කුමාර, වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අය අධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. අස්මඩල මහතාගේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් තමට මෙතෙක් උපදෙස් ලැබී නැති බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ. මෙම නඩුව දිගින් දිගටම විභාගයට නොගෙන කල්යාම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව විනිසුරුවරයා මෙහිදී පැවසුවා. නඩු භාණ්ඩයක් ලෙස නම් කර ඇති අනුතුරු සිදු කළ බව කියන ජීප් රථය කවුරුන් බහරේ තිබේද? එය අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ කවුරුන්ද යන පිළිබඳ සොයා බලා මීළඟ නඩු දින ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා පැමිණිල්ලට නියම කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු බවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතා අයිතියක් බව පෙන්වා දෙන එම කොමිෂන් සභාව අධ්‍යාපන සුදුසුකම් හෙළිදරව් කරන ලෙස දැනුම් දුන් කිසිදු මන්ත්‍රීවරයෙකු මේවනතුරු ඒ සිදුකර නොමැති බව පවසනවා. නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එවැනි තොරතුරු රැස් කිරීමට බල නොකරන පසුබිමක් තුළ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දී නැති බවයි එම කොමිසම පවසන්නේ. පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත නොවන බවද කොමිසම දන්වා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කරන ලෙස ගොනු කළ අයදුම් පතක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශනයකදී මේ තොරතුරු හෙළිව ඇත්තේ. කොමිසමේ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තු වහලේකම්වරයා ඉකුත් මැයි 10 වනදා සියලු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබෙනවා. සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කිරීමට කැමැති නම් අදාළ ලේඛන අමුණා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබා දෙන ලෙස එමගින් ඉල්ලා තිබුණද මෙතෙක් කිසිවෙකුත් එවැනි ලේඛන බහර දී නැති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැති බව රාජ්‍ය මාධ්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගෙසට් කර ඇති ස්ථානයක් වන මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ජාතිය සතු වස්තුවක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. පැරණි බන්ධනාගාර පරිසරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර සහ ගුණතිලක රාජපක්ෂන මහතුරුන්ද එක්ව සිටියා. अभी मे सदा सुविशेषी मिश्र व्यापृति आरंभ करने बलापुरुत्ति मेतंदी तलखील गाने महानोर क्या लंकावे किसीम नगर नमति सुविशेषी पशु विमक्ति मेवा पुरा विद्या डिपार्टमेंट विशीन गैसट कर स्थान गैसट कर स्थान एक विधिया कटाई वत कर हम किसी पुरा विद्यात्मक वटिनाक मक्ति जातीय सतु रटे संपत खटियटाई अभी सलका ඉදිරි ජාතික මහා ක්‍රීඩා උළෙල මධ්‍යම පළාතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ජාතික ක්‍රීඩා දිනේ නිමිත්තෙන් කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ක්‍රීඩා සංගම් 20කට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට ක්‍රීඩා උපකරණ පිරිනැමීම මෙහිදී සිදු වුණා. කුණ්ඩසාල ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දහවන පත ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයේද වෙන් වී ඇති බවයි අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසුවේ. පුද්ගලික අංග සම්පූර්ණ වෙන්නේ ක්‍රීඩාවත් එක්කම තමයි. ඒකෙන් තමයි මම විශ්වාස කරනවා අංග සම්පූර්ණ පුරවැසියෙක් පිළිවෙල. ක්‍රීඩාවේදී කරුණු ගණනාවක් තිබෙනවා. කණ්ඩායම් හැංගීම, එකට වැඩ කරන, තනි තනියම ගහන සෙල්ලම් කරන ක්‍රීඩාවක් වුවත් ඒ ක්‍රීඩාවේදී විනයක් තියෙනවා. අපි හොඳ පාඩමක් අපිම ඉගෙන ගන්නවා. හැකියාව තියෙනවා නම් අවස්ථාව හදා ගන්න උත්සාහ කරන්න. පළක් වෙලාට තමන්ට මේවා පිගානක තේරෙද ලැබෙන්නේ නැහැ. මේ වෙනුවෙන් උත්සාහයක් යෙදෙන්න. තමන්ගේ දක්ෂතාවයන් අවතක්සේරු කරන්න එපා. ඒ ගැන තමන් ආඩම්බර වෙන්න ඕනේ. නිහතමානීව සතුටු වෙන්න ඕනේ. වත්සලා කොරෝනා වෛරසයට එරෙහිව ලබා දෙන ෆයිස හා මොඩර්නා එන්නත්වල මිල ගණන් ඉහළ දමලා තියෙනවා කියලා අද විදේශ මාධ්‍ය වාර්තා කළා. ඔව් පුබුදු. යුරෝපා සංගමයේ එම සමාගම් අත්සන් තබපු නවතම කොන්ත්‍රාත්වයේ සංශෝධිත මිල ගණන් සඳහන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ෆයිසර් ඉන්නත ඇමරිකා ඩොලර් 23.15 දක්වා ඉහළ දැමීමටයි එම සමාගම පියවරගෙන ඇත්තේ. එමෙන්ම මොඩර්නා ඉන්නත ඇමරිකා ඩොලර් 25.50 දක්වා මිල ගණන් ඉහළ දමා තිබෙනවා. වැඩිමිට ඉල්ලුමට සැපයුම ලබා දීමේදී එන්නත්වල මිල ගණන් ඉහළ දැමීමට සිදු ඇති බව එම සමාගම් සඳහන් කරනවා. යුරෝප සංගමයට අයත් රටවල වැඩිහිටියන් 70% ක ප්‍රමාණයක් මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන් එන්නත් කරණයට ලක් කරන බවයි යුරෝපා කොමිසම සඳහන් කරන්නේ. ඊශ්‍රායලයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා වෛරසයට එරෙහි එන්නතෙහි තෙවන මාත්‍රාවද ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඊශ්‍රායලයේ තුල ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම වැඩ පැවැත්වීමටයි මෙම පියවරගෙන ඇත්තේ. වෛරසයට එරෙහි ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාව මෙලෙස ජනතාවට ලබා දීම පසුගියදා ආරම්භ කෙරුණා. කෙසේ වුවද එන්නතෙහි තෙවන මාත්‍රාවක් ලබා දීම මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැහැ. ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන ආයතනය එන්නතෙහි තෙවන මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. පසුර 1:55 සිට අපගේ පෑම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.